ඡන්දයක් නැහැ කියලා කියන්න තරම් තැනකට ජනාධිපතිවරයා වැටීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. ඔය කියපු කතාව තමන් විසින්ම සොයන් විවේචනයක් කරගත්තොත් හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කළා ජනාධිපතිවරයා රට ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරොත් ඉදිරියේදී ජනතාව දැඩි ලෙස උත්සාහය ප්‍රතික්ෂේප කරයි. මහා ලොකු විනාශකාරී තත්වයකට පත්වේ. මැතිවරණය කල් දැමීම හොඳ දෙයක් නොවේ. කල්යාම නමුත් මේකට රජය රාජ්‍ය තන්ත්‍රයේ මැතිවරණ මෙහෙයුම් බලධාරීනුත් මේකට වගකිය යුතුයි. ආණ්ඩුවත් වගකිය යුතුයි. ඒකම පළාත් පාලන ආයතන ක්‍රමය දේශපාලන පක්ෂ ක්‍රමයෙන් ඉවත් කර ගම එක්සත් කරන නගරය එක්සත් කරන වැඩපිළිවෙලක් බවට පත් කළ යුතුයි. රටේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා ඡන්දයක් නැහැ. ඒක හරියට දොස්තර මාත්‍ය මාස ගාන දැන් බැලුවා ගැප් ගැන තියෙන්නේ දියවැඩියාව හැදිලා ප්‍රශ්න ගොඩයි. ඒකින්ද දොස්තර මාත්‍ය කව සිසේරියන් සත්කමක් කළා ළමයාගම එළියට කියලා. හැබැයි රටේ නායකය කියන්නේ නෑ නෑ එයා බඩින් නෙවෙයි. ඒ වගේ විහිළුවක් මේ කරේ. ඉතින් ඒ නිසා මේවට කියන්නේ සාමාන්‍යයෙන් අපේ ගමේ නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඉතා පැහැදිලිවම කියන්න ඕනේ, එතුමාගේ නියෝග අනුගමනය කරන මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මුද්‍රණාධිපති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් රාජ්‍ය නිලධාරී. ඒ හැමෝටම වෙන්නේ අර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට වෙච්ච දේ. ජනාධිපති පුටුවෙන් බැස්ස දවසට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා. මැතිවරණ කමිසම එක පාරක යද්දී, ආණ්ඩුව තව පාරක යද්දී, රජ නිලධාරීන් තව පාරක යද්දී කොහොමද මේ මැතිවරණේ තියන්නේ? නිවැරදි වැඩපිළිවෙලක් ආරම්භ කරන්නේ නැතුව මේ රට එදා වගේම තමයි අදත්, අද වගේම තමයි හෙටත්. ඒ නිසා මේකේ අලුත් බලාපොරොත්තුවක් ඇති වෙන්න නම් මේ රටේ තරුණ පරපුර ඉදිරියට ආ යුතුයි. මහින්ද අගමැති කළා කියලා මෙරටේ මේ ආර්ථික අර්බුදයට විසඳෙන්නේ නැහැ. හේතුව ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න ඕන රට ඉක්මනින් යථාතත්වයට පත් කරන්න පුළුවන් කාර්යක්ෂම වැඩපිළිවෙලක්. අපිට මුණ දෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? සංචිත නැහැ. ලෝකෙ විශ්වාසය දිනා ගන්න අපි ඉක්මනින් යා යුතුයි. ඔය රනිල් හැමදාම ඔහොම තමයි. 2015-19 පාර්ලිමේන්තුවේ ඉන්න කාලෙත් රනිල්ගේ හැසිරීම ඔහොමමයි. ඔය බෙල්ට් එක දැම්මට කවදාවත් ඔය කලිසම උස්ස ගන්න බෑනේ. හැමදාම උක පාත් වෙනවා. ඒ නිසා අත් දෙකෙන්ම උස්සනවා. කවදාවත් බලන්නේ නැහැ කතානායක දිහා. පිටිපස්ස බල බල තමයි කතා කරන්නේ. එයා කියන දේවල් වලට වටේ සෙට් එක hina වෙන්න ඕනේ. එතකොට මේස් වලට ගගා හැකැ ගගා hina වෙනවා. hina වුනේ නැත්තම් මොකෝ වෙන්නේ? ඇමතිකම නැති වෙන්න තියෙනවා. මේ මැතිවරණ සිටියම අකුලලා මේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙඩි තැබීමේ මේ ඡන්දය අනන්තයේ කල් දැමීමේ සාහසික අපරාධකාරී වග උත්තර කරුවා අන් කිසිවෙක් නෙවෙයි උම්මත්තක ස්වභාවයට පත්ව තිබෙන ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. දැන් බලන්නේ ආපහු මහින්ද රාජපක්ෂ බලයට එද්ද. ඒ සඳහා ඕනම කැතවඩක් කරන්න ඒ කට්ටිය ලෑස්ති. මොකද තමන්ගේ හොර මැර වංචා මේ සියල්ල රටේ ජනතාව දැන් දැනගෙන තියෙනවා. ඉතින් එතකොට මෙයාලා බලන්නේ තමන්ගේ බලය කොහොම හරි මේ තනතුරු හරහා තියාගෙන ඉස්සරහට යන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.